දෙදස් මේ දෙදාහ ඒලෙවල් එකොළොස්සනි ගාන මේ ගාන මෙහෙම සන්නයක තහඩුවක් තියෙන ගන සන්නයක තහඩුවක් තියෙනනේ රූපේ දැක්කන ඝනකමක් සහ අපරිමිත දිගකින් යුත් සන්නයක තහඩුවක් තියෙනවා එයාගේ මේ පැත්තේ සිග්මා ආරපණත්වයක් තියෙනවා මේ පැත්තේ සිග්මා ආරපණත්වයක් තියෙනවා හරි නේද එතකොට අපි දන්නවා මෙතන තියෙන ආරෝපණ ටික නිසා හරි මේ ටික මෙතනක් තියෙනවා සිග්මා දෙපසම ආරපණත්වල එකතුව කොච්චරයි දෙපසම ආරපණත්වල එකතුව 2 සිග්මා එහෙනම් මේ හරිය තියෙන විද්‍යුත් ශේත්‍ය වෘතාවය දන මෙයාගේ මේ දෙන්නගෙන් ඕනනම් මෙහෙම ගන්නත් හැකි මේක වෙනම සිග්මා තියෙන තහඩුවක් වගේ මේක වෙනම සිග්මා තියෙන තහඩුවක් වගේ කොහොම ගත්තත් එනවා හොඳේ මේ දෙකම එකවර සලකලා ගත්තොත් දෙපැත්තම ආරපණත්වල එකතුව 2 සිග්මා දෙපැත්තම ආරපණ ගන්නත් එකතුව බෙදීම 2 එප්සයිලන් සිග්මා බෙදීම එප්සයිලන් මේ පැත්තේ ධනෙන් ඉවතට දෙපැත්තම ආරපණ ගන්නත්වල එකතුව 2 සිග්මා බෙදීම 2 එප්සයිලන් මේ සමීකරණ අනුව සිග්මා බෙදීම එප්සයිලන් මැද බිඳුවයි ලෝහයක් ඇතුලේ නැහැනේ දැන් ඕන්න අපිට මෙහෙම හිතන්නත් තිබ්බා හොඳේ ඕන්න අපිට මෙහෙම මේක වෙනම තහඩුවක් මේක වෙනම තහඩුවක් මේ තහඩුව නිසා ධනෙන් ඉවතට හට ගන්නවා සිග්මා බෙදීම 2 එප්සයිලන් මේ තහඩුව නිසා මෙහාට හට ගන්නවා සිග්මා 2 එප්සයිලන් ඒ දෙක එකතු කරාම සිග්මා බෙදීම එප්සයිලන් එනවා මේ තහඩුව නිසා මේ පැත්තට හට ගන්නවා සිග්මා බෙදීම 2 එප්සයිලන් ධන වලින් ඉවතට මෙයාගේ ධන වලින් ඉවතට හට ගන්නවා සිග්මා බෙදීම 2 එප්සයිලන් ඒ දෙක එකතුව සිග්මා බෙදීම එප්සයිලන් එහෙම හිතන්නත් තිබ්බා මේ තහඩුව නිසා මේ හරිය හට ගන්නවා සිග්මා බෙදීම 2 එප්සයිලන් මේ තහඩුව හින්දා මේ හරිය හට ගන්නවා එයාගෙන් ඉවතර සිග්මා බෙදීම 2 එප්සයිලන් ඒ දෙක සමානයි ප්‍රතිවිරුද්ධයි කැපිලා ගියාම බිඳුවයි නේද කැපිලා ගියාම බිඳුවයි පැහැදිලිද ආයිත් අහලා එහෙමනම් ඕන්න වැඩි එන උත්තරේ වෙන්නේ මොකද්ද ඔගේ දෙවෙනි උත්තරේනේ ඊළඟට උත්තරේ දෙවෙනි උත්තරේ